ඔබට සාක්ෂි තියෙනවද මේවා ඔප්පු කරන්න පැහැදිලිව? දළදා වහන්සේගේ පාරම්පරික බාරකාරත්වය මට අවශ්‍යයි. ඔබ වටින් ගොඩින් ඉන්නේ දේශපාලනට එන්නේනේ. අපිට තේරෙනවා ටිකක් දැනෙනවා ටිකක් ඒක. දිව නිලමේ කියන්නේ සිංහල රජු දෙක දළදා වහන්සේගේ උරුමකරු. ඒ ඔහු දිව නිල. ඒතර එහෙම කෙනෙක් දැන් නැහනේ. ඉතින් ඒ තනතුර මංකොල්ල කාලානේ. ඒක තනතුරට සුදුසු කවුද? පැහැදිලිව ඔප්පු කරලා දළදා මාලිගාවටත් බාර දීලා හිමිකරු මම බවට මටත් බාර දීලා මෙන්න මෙතන තමයි මේ ලංකාවට හෙන ගහන්නේ. කැණීම් කරනවා නම් මේ රට ඇතුලේ තියෙනවා 6 වෙනි පරාක්‍රමබාහු මුත්තගේ සෝහන්පත, ස්වර්ණමාණික්ය මුත්තම්මගේ, කිරලේ කරෝචි අප්පාගේ ඒවා කැණීම් කළ යුතුදීනේ. ගෝවේ තොටගමුවේ රාහුල හිමියන්ගේ කියලා කිව්වට ඒක ඉන්දියාව පිළිගන්නේ නැහැ. විද්‍යාත්මකව මූලිකත්වයේ දීලා මගේ DNA එකට අවසර දෙන්නකෝ මම තහවුරු කරනවද නැද්ද කියලා බලන්න. මගේ සංඝ පරම්පරාව, මගේ පරම්පරාවට ලේවුරුමේ තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවතෙන සංඝ ගුරු ගෝල පරම්පරාවට. උත්තර මූල, විල්ගම් මූල, ගලුතුරු මූල ආදී සංඝ පරම්පරා. අපිට රාජකීය උරුමයන් තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, පොළොන්නරුව ආදී සියලු රාජධානි තියෙනවා. නමුත් රාජධානි ගොඩනඟපු රජපෞලකෝ. ඒ කියන්නේ ඔබ කියන උත්සාහ කරන්නේ ඒ පුද පිළිවෙත් දැන් කරෙන්නේ නැහැ කියලා. මේ හැම දෙයක්ම අධිකරණයක් හැම විසඳ ගන්න පුළුවන් කාරණා නෙමෙයිනේ. එහෙමනම් විසඳුමක් දෙන්නකෝ. සමාජයේ පිළිබඳ අවධානය යොමු කරන විට විවිධ චරිත සමාජයේ හමු වෙනවා කාලෙන් කාලයට. ඉතින් මේ සමාජයේ චරිත අතර අපි කරන සමීක්ෂණ, අපි කරන පර්යේෂණ උතුලින් එක්තරා අයෙක් සමාජයේදී මුණ ගැසුණා. ඔහු කියනවා ඔහුගේ પરම්පරාව තමයි දළදා වහන්සේගේ පාරම්පරික උරුමත්වය හිමි තිබෙන්නේ කියලා. ඒ නිසා අපි කල්පනා කළා ඔහුට එන්න කියන්න. එන්න කියලා ඔහුගෙන් අහන්න මොකද්ද මේ පාරම්පරික උරුමත්වය? මොකද්ද ඔබට තියෙන අයිතිය කියන කාරණාව පිළිබඳව ඍජුව කතා කරන්න අවශ්‍යයි කියලා අපි කල්පනා කළා. ඒ නිසා අපි ඔහු හමු වෙන්නට තීරණය කළේ. ඇත්තටම ඔබ කවුද? තෙරුවන් සරණයි. මම උතුම් වාම දන්ත ධාතුන් වහන්සේ බුද්ධ ආදාහන මළුවේ පටන් කලිඟු රටේ දන්තපුරේ බ්‍රහ්මදත්ත රජු, කරකණ්ඩු රජුගේ පුත් වාසුපාල රජු, වාසුපාල රජුගේ පුත් බ්‍රහ්මදත්ත, ඔහුට ලැබුණු දළදා වහන්සේ බුද්ධ ආදාහන මළුවේ සිට පුරා වසර 2341 1853 පස්වෙනි මාසයේ 20 වන දින පාරම්පරික උරුමය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අහිමි කරන මොහොත දක්වා රැකගත්තා වූ පරම්පරාවේ දන්ත කුමරු හේමමාලා දෙපළට ජාතකව පැවතාවා වූ 54 වෙනි පරම්පරාවේ වර්තමාන දන්ත ධාතුන් වහන්සේගේ සැබෑම පාරම්පරික උරුම කරු. මොකද්ද ඔබේ පරම්පරාවේ නම? මහා සම්මත, මහා මේඝවාහන, ආකාශචාරී, ඔක්කාක, මකාදේව, සූර්යවංශික, දන්ත, හේමමාලා, කීරවැල්ල, අනුරුද්ධ, සිරිමාන්න, අධිකාරම්, මුදියන්සේලාගේ, උදේ දීප්ති, වසන්ත, සෙනවිරත්න. ඒ තමයි ඔබේ නමත්. ඒ අනාදිමත් වංශනාමය. මේ වංශනාමය දැනට කීරවැල්ල, අනුරුද්ධ, සිරිමාන්න, අධිකාරම්, මුදියන්සේලාගේ කියන නමින් තමයි අපි පැවතෙන. අනිත් ඒවා ඉංග්‍රීසියෙන් අහිමි කරලා තියෙන්නේ. දැන් ඔබ කියන 54 වන පරම්පරාව කියලා. කොහොමද කියන්නේ හරියටම 54 වන පරම්පරාව කියලා? අපි කොහොමද ඔබ විශ්වාස කරන්නේ? ඔව් මේක බහුතර ජන සමාජයට විශ්වාස කරන්න බෑ. මොකද වංචනික ක්‍රියාදාමයන් වලට මුල් වෙන පුද්ගලයෝ බොහොමයි වර්තමානයේ තුල. ඒ නිසා සත්‍ය හෙළි කරමින් ඉන්න පුද්ගලයන්ට අවස්ථාවක් නැති තරම්. ඉතින් බොහොම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා යොමු කරේ. මම ඔප්පු කරන්නේ මම කියන දෙයක් නෙමෙයි. මම මගේ පරපුර සතු උරුම අයිතිවාසිකම් තහවුරු කළ හැකි සියලු පුස්කොළ ලිපි ගොණුව 2017 අවුරුද්දේදී වර්තමාන දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා නිලංග ප්‍රදීප් දෑල්ලට බාර දෙනවා. ඒ අවස්ථාවේදී හිටපු බස්නායක නිලමේවරු ඒ ස්ථානයේ ඉන්නවා. ජයම්පති, මීගස් කුඹුරේ, වලිසුන්දර ආදී අය ඉන්න තැනම ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය, ඒ වගේම වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යනාංශය, මේ ආදී කොට ඇති වර්තමානයේ ලංකාවේ රාජ්‍යයේ ඉන්නා වූ වගකීතු බුද්ධිමත් ප්‍රඥාවන්ත නීති විශාරදීන් පවා මේක විශ්ලේෂණය කරලා තහවුරු කර වාර්තාවක් තියෙනවා. ජාත්‍යන්තර දැල් රටාවක් පැවතෙන ක්‍රමවේදය පැහැදිලිව ඔප්පු කරලා දළදා මාලිගාවටත් බාර දීලා හිමිකරු මම බවට මටත් බාර දීලා අවශ්‍ය නිර්දේශ සඳහා ශ්‍රී ලංකා රජයටත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් බාර කරලා අවසන්. කොහෙද මෙච්චර කල් හිටියේ? අපි එකපාරටම අපිට සැකයක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවයක්. කොහෙද ඔයා මෙච්චර කල් හිටියේ? ඒක සිංහල රාජ වංශයේ අනුරාධපුර රාජධානී ක්‍රිස්තුවාස 310 ආගමන් මාගෙන් පස්සේ කීරවැල්ලේ පරම්පරාව කෙරෙහි අසීමිත විශ්වාසයක් සිංහල රජවරුන්ගේ තිබුණා. සිංහල රාජවරු බිහි කරන්නේ සිංහල රාජ්‍යත්වයේ රජුගේ අගබිසව සිංහල රජතුමා ක්‍රියාත්මක කරන නීතිය බාරකාරත් දීලා තියෙන කීරවැල්ලේ පරම්පරාවට. දැදිගම මැණික්කඩවර
විශාල ඉනිවැටකින් වට කරපු ස්ථානය තමයි අධිකරණ භූමිය සිංහල රාජ ක්‍රමවේදය. 54 වෙනි පරම්පරාවේ දැන් ඉන්නේ ඔබ පමණද? වර්තමානයේ තුල නිර්දේශ කරලා තියෙන්නේ මම පමණයි. ලංකාවේ දැනට අපි කීරවැල්ල අනුරුද්ධ සිරිමාන අධිකාර මුදයන් සේලාගේ කියන වංශනාමයෙන් 41 දෙනයි ලංකාවේ ඉන්නේ. ඒතර ඔබෙන් පස්සේ? මගෙන් පස්සේ මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, දියණියක් සහ පුතුන් 2 දෙනෙක්. ඔබ කියන්නේ උත්සාහ කරන්නේ දළදා වහන්සේගේ සැබෑ උරුමකරුවෝ නෙමෙයිද වර්තමානයේ ඉන්නේ? සැබෑ බාරකරුවෝ නෙමෙයිද වර්තමානයේ ඉන්නේ? පැහැදිලිවම දන්ත ධාතුන් වහන්සේ පාරම්පරික උරුමකරුවන්ගෙන් බුද්ධ ආදාහන මළුවෙන් රහතන් වහන්සේලා බාර දුන්නා වූ පරපුරෙන් උරුමේ මංකොල්ල කාලා සිංහල රජවරුන්ට සහ නායක රංශක රජවරුන්ට දියවඩ නෙළමේ නමින් වතුර සපේපු රජුගේ නෑම පිරිසිදු කිරීම සහ දෑත් සේදීම ආදී විවිධ කටයුතු වලදී ජලය සම්බන්ධ කටයුතු කරපු දියවඩ නෙළමේවරයා 1853 දෙහිගම නවරත්න දියවඩ නෙළමේවරයා විසින් දළදා වහන්සේගේ පත්වෙන් ලිපියේ සඳහන් දිව නිලමේ තනතුර මංකොල්ල කාලා වර්තමාන ජන සමාජයේ ලෝක බෞද්ධ සමාජයේ රවටමින් කටයුතු කරනවා. මේක නිවැරදි විය යුතුයි කියන තැන ඉඳලා තමයි මම කටයුතු. මොකද්ද ඔබේ නිර්දේශය? මොකද්ද නිවැරදි විය යුතුයි කියලා කියන්නේ? නිවැරදි විය යුතුයි කියන්නේ මේ රටේ සම්බුද්ධ ශාසනයේ උතුම් බුදුන් වහන්සේගේ 47 දන්ත කල්යනේ සඳුන් සුවඳ මුඛයේ යටි වාම දළදා වහන්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් පිළිගෙන පැවතා ක්‍රමවේදය ඉංග්‍රීසි යටත් විජිත සමයේදී අහිමි කරනවා. ඒ අනුව සෙංකෝලය මූලික කරගත් ක්‍රමවේදයට අඩිතාලම වැටෙනවා. මෙන්න මෙතන තමයි මේ ලංකාවට හෙන ගහන්නේ. මේ හෙන ගහපු ක්‍රමවේදය වසර 72ක් පුරා ඒ සෙංකෝලය මුල් කරගත්තා වූ ක්‍රමවේදය තුළින්ම මේ රටේ වර්තමාන ජන සමාජයට පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ රටේ යහපත බෞද්ධ රාජ්‍යයක් කියන තැන ඉඳලා වචන ප්‍රකාශ කරුවට වේදිකාවේ හඬ නැගුවට මේ බෞද්ධ රාජ්‍යයක් නම් දළදා හාමුදුරුවෝ මූලික කරගත් රාජ්‍ය ක්‍රමවේදයට යා යුතුයි. එවිට සෝභාදහමිය ආශිර්වාදේ, විශ්ව ශක්ති ආශිර්වාදේ, මහදේව මණ්ඩලයේ ආශිර්වාදේ, දළදා හාමුදුරු ප්‍රතිහාරය පාමින් මේ රට සහලින් ස්වයංපෝෂිත අතීත මහා පරාක්‍රම බාහු රජ ගොඩනැගුවා වූ රාජ්‍ය ගොඩනැගීමට හැකි. ඔබ දළදා වහන්සේගේ බාරකාරත්වයේ ඉල්ලා සිටියද අර ඔබ කිව්ව කලින් හමු වුණයි කියලා? ඔව්, දළදා වහන්සේගේ පාරම්පරික බාරකාරත්වය මට අවශ්‍යයි. ඒක ඉල්ලා සිටියද? ඉල්ලා සිටියා. ලිඛිතවද වාචිකවද? ලිඛිතව මල්ලතු මහානායක හිමිපාණන් වහන්සේට, අස්කිරි මහානායක හිමිපාණන් වහන්සේට, දියවඩන නිලමේවරයාට, පසුගිය රජයේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, පසුගිය රජයේ බුද්ධ ශාසන අමැතිවරයාට, සංස්කෘතික දෙපාර්තමේන්තුවට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. මේ මම දන්නවා මාගේ ආගමනය පිරිසුදුයි. නමුත් වගේ උත්තන්ගේ තිබෙන්නා වූ කුහකකම සහ ඊරිසියාව මත මේ දේ තවදුරටත් යට ගසමින් තිබෙනවා. කෙනෙක් ඔය ලියුමක් ආවම හිතන්න පුළුවන් අයියෝ මේ හිතන මිනිස්සේ කිතලුවක්, මේ මානසික වලිකම් මානසික රෝගී, එහෙම තත්ත්වයකට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඔබට සාක්ෂි තියෙනවද මේවා ඔප්පු කරන්න පැහැදිලිව? කෙනෙක් අභියෝගයක් කළොත් ඒ පැහැදිලි ලෙසම මම අභියෝග කරන්නේ ඒකයි. මට මේ ශ්‍රී ලංකා රජය මේ මොහොතේ මට සහයෝගය දිය යුතුයි. මොකද මෛත්‍රී සහගතව මාව විශ්වාස කරන්නේ නැත්නම් ගෝවේ, ඉන්දියාවේ ගෝවා සාන්ත බැසිලිකා දේවස්ථානයේ තියෙන තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය, ඒ දේහය කැණීම් කරන්න අවශ්‍ය නැහැ. කැණීම් කරනවා නම් මේ රට ඇතුලේ තියෙනවා 6 වෙනි පරාක්‍රම බාහු මුත්තගේ සෝහන්කොත, ස්වර්ණමාණික්ය මුත්තම්මගේ, කිරලි කරෝචි අප්පම, ඒවා කැණීම් කළ යුතුදීනේ. කැණීම් කරන්න අවශ්‍ය නැහැ. තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය තියෙනවා ගෝවේ බැසිලිකා දේවස්ථානයේ. DNA සාම්පලයකට ජාත්‍යන්තර කතෝලික සභාවෙන් අවසර ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 168කින් මට සහයෝගය දෙනවා ඒකට. රජයට තියෙන ඉල්ලීම් කළා මේ DNA පරීක්ෂණය කරලා මාත් එක්ක ඒක ටැලි කළා. මේ උරුම ක්‍රමවේද අපේ අනන්‍යතාවය. ගෝවේ තොටගමේ රාහුල හිමියන්ගේ කියලා කිව්වට ඒක ඉන්දියාව පිළිගන්නේ නැහැ නේ. මං ගිහිල්ලා තියෙනවා ඒ ස්ථානයට, දරවලක් තියෙනවා. උන් පිළිගන්නේ නැහැ නේ ඒක. වර්තමානයේ ක්‍රමවේදය තුල ඔබතුමා පිළිගන්නවද අපේ ඉතිහාසය සිංහල බෞද්ධ ඉතිහාසඥයින් ගොඩනැගූ ඉතිහාසයට වඩා අන්‍යාගමිකයින්ගේ ඉතිහාසය මත අදහස් දක්වන ඉතිහාසඥයින් සහ ඔවුන්ගේ ලිපි ලේඛන පමණයි අද බලාත්මක වෙලා තියෙන්නේ කියලා? සිංහල බෞද්ධ ඉතිහාසඥයෝ දරපු මත අදහස් යටපත් කරමින් ඔවුන් වෙනත් මත අදහස් ගන්නවා. මේකට මම කියන්නේ ඒකයි, මූලාශ්‍ර මත පදනම් නොවි විද්‍යාත්මකව මූලිකත්වයේ දීලා මගේ DNA එකට අවසර දෙන්නකෝ මම තහවුරු කරනවද නැද්ද කියලා බලන්න. කාටද මේ අභියෝගය කරන්නේ ඔබ? මම ශ්‍රී ලංකා රජයේ වර්තමානයේ මම විශ්වාස කරනවා වර්තමාන රජයේ ඉන්නව ප්‍රධානියා හැටියට අතිගරු ජනාධිපතිතුමාට. මට කියන්න තියෙන එච්චරයි. මම අනිත් අය මම ඉල්ලා සිටි පුද්ගලයන් සංස්කෘතික ඇමතිවරු හිටියා, බුද්ධ ශාසන ඇමතිවරු හිටියා, වගකීතු විශාල තාම එතුමාගෙන් ඉල්ලීමක් කරලා නැද්ද වර්තමාන ජනාධිපතිතුමාට? මට බාර දීලා දැන් මාස 2ක් විතර වෙනවා. මොකද කාටද බාර දුන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගේශ්වර බණ්ඩාරහරහා සහ අග්‍රාමාත්‍යතුමාට බාර දීපු එකේ නිර්දේශය ඇවිල්ලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා යොමු කරලා තියෙනවා ජාතික ලේකණ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ කන්ද උඩරට උරුමයන් සුරැකීමේ සභාපතිවරයාට නිර්දේශ නිකුත් කරලා තියෙනවා. කීරවැල්ලේ පරම්පරාවේ පාරම්පරික උරුමය
නිර්දේශ කිරීමට අවැසි පුරාණ ලිපි ලේඛන ඔබ සතුවේ නම් එහි පිටපත් මා වෙත යොමු කරන්න කියලා පෙරේදා මට ලියුමක් ආවා එහි පිටපත ජනාධිපතිවරයාගෙන් ආවේ නැහැ මොකද මම විශ්වාස කරන ජනාධිපතිතුමාට මේ ලෝක ව්‍යසනයක් ඇච්චි කොරෝනා වසංගතයත් එක්ක තම කාර්ය බහුලයි මම උට මේ වෙලාවේදී කරදර කරන නමුත් අවශ්‍යතාවය මේකයි දළදා වහන්සේගේ මූලිකත්වයේ වෙනස් වේ යුතුයි ඔබට යම්කිසි ආකාරයක මේ පාරම්පරික උරුමය ලැබුණොත් ඔබ කොහොමද මේ පාරම්පරික උරුමය භාවිතා කර ඔබට පුළුවන් ද මේක රැකගන්න අනිවාර්යයෙන්ම මගේ මුතුන් මිත්තන් මාට පිහිට පිනට පිහිට වෙනවා මගේ මුතුන් මිත්තන් මට කතා කරලා මට දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාවේ ගිහිල්ලා මට කිය හැකේ මේ ලෝකේ වෙන කිසිවකට කරන්න බෑ දළදා හාමුදුරුව බාරගත් බ්‍රහ්මදත්ත රජුගෙන් නැරඹි බ්‍රහ්මදත්ත කාරවේල සුදන්ත ගුහසීව දන්ත හේමමාලා දාඨාවංශ ශ්‍රී නාම ශ්‍රීමල් බණ්ඩාර රණමල් බණ්ඩාර රත්න බණ්ඩාර රත්නපාල බණ්ඩාර මහානාම බණ්ඩාර අනුරුද්ධ ශ්‍රීමාන වරුණ කුමරු කිරලි හිරිපිටියේ දිවනිලමේ ආදි කොට ඇති වාරියපුල සුමංගල හිමියන් තොටගමේ ශ්‍රී රාහුල හිමියන් වනරතන මංගල හාමුදුරු සංගරාජ හාමුදුරු උත්තරමූල මහතෙරඳු මේ මගේ සංඝ පරම්පරාව මගේ සංඝ පරම්පරාව මගේ පරම්පරාවට ලැබුරුමේ තියෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පැවතෙන සංඝ ගුරු ගෝල පරම්පරාවට උත්තරමූල වෙල්ගම්මූල ගලුතුරුමූල ආදී සංඝ පරම්පරා සියම් නිකාය ආරම්භ වෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස නමුත් මම ඒකට අගෞරව කරනවා නෙමෙයි නමුත් මට තියෙනවා මේ රටේ ඓතිහාසික උරුමයක් ඔබ වටින් ගොඩින් එන්නේ දේශපාලනට එන්නේ අපිට තේරෙනවා ටිකක් දැනෙනවා ටිකක් ඒක නෑ මම චමුදිත මහත්තයෝ වගකීමෙන් මේ මොහොතේ කියනවා මොකද ඔබතුමත් මමත් මේ සියලු වර්තමාන ජන සමාජයත් මේ රට තුළ ඉඳි මම දේශපාලනයට අවතීර්ණ වෙනවා නම් මට මෙවරත් ඉදිරිපත් වෙන්න තිබුණා මගේ පරම්පරාවේ වගකීම ඉටු කරන්නයි මම එන්නේ මගේ පරම්පරාවේ වගකීම දන්ත ධාතුන් වහන්සේට නියමාකාර වූ පාරිශුද්ධ වූ පිරිසුදු පූජා පිළිවෙත් ඉටු කරලා රජුගේ රාජ්‍යාභිෂේකේ පටන් ස්වර්ණාභිෂේකේ ප්‍රථමාභිෂේකේ ආදී අභිෂේක නියම ක්‍රමානුකූලව කරනවා නම් මේ රට යහපත් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ මට දැනෙන ආකාරයට මේ බාරකාරත්වයේ උරුමය ලබා ගත්තට පස්සේ මමයි රජා කියන මම දැන් රජ වුණා කියන ප්‍රකාශය කරන්නනේ. කවදාවත් නැහැ. නමුත් ඒ රාජවංශික පරම්පරාවකට දළදා වහන්සේ වසර 5000ක් රැකගන්න බාර කරපු උරුම ක්‍රමවේදය පැවතිය යුතුයි. අපිට රාජකීය උරුමයන් තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය කුරුණෑගල පොළොන්නරුව ආදී සියලු රාජධානි තියෙන නමුත් රාජධානි ගොඩනගපු රජපෞලක මේ රටේ රජදරුවන් ගොඩනැගුවා වූ පුරාවස්තු ඒ සියලු දේවල් අද විදේශ කෞතුකාගාරවල මේ දේවල් ගේන්න ක්‍රමවේදයක් නැහැ ඇයි ඇයි ක්‍රමවේදයක් නැත්තේ මේ දේවල් ගේන්න ක්‍රමවේදයක් තියෙනවා වර්තමානයේ තුල නැහැ මං කියන දෙයට අහුන් ගන්න දෙන්නේ නැහැ මොකද ගිය සතියේ පුරාවිද්‍යා කොමසාරිස් සෙන්රත් දිසානායක තුමාව හම්බ වුණා එතුමා මාව මුණ ගැහුණ ගමන්ම ඔවුතුමා කිව්වා කීරවැල්ල මැතිතුමනි අපි අවස්ථා ගණනාවකදී උත්සාහ ගත්තා මේ විදේශ කෞතුකාගාරවල තියෙන පුරාවස්තු ලංකාවට ගේන්න නමුත් අවසරයක් අපිට ලැබෙන්නේ නැහෙනේ මං කව ලැබෙන්නේ නැති ක්‍රමවේදේ ඔබතුමා හෙව්වද නැහැ මං කව ලැබෙන්නේ නැති ක්‍රමවේදේ මොකද්ද එංගලන්ත රජය 100%ක් අපිට නිදහස දීලා නැහැ ශ්‍රී ලංකා රජයට නිදහස දීලා තියෙන 125ක් 75ක හිමි බාරකාරත්වයේ තියෙන එංගලන්ත රජය රජපෞල සතුව. එතකොට නැව් 6කින් රැගෙන ගිය පුරාවස්තු වල බලාධිකාරීත්වයේ තියෙන එංගලන්ත රාජකීය පරපුර දෙවන එලිසබෙත් රජින යටතේ. දෙවන ජෝර්ජ් රජතුමා තමයි මේ සම්බන්ධව කටයුතු කරේ. එතකොට මේ පුරාවස්තු නැවත යටත් විදිහට රාජ්‍යකින් අත්පත් කරගත් සියලු පුරාවස්තු නැවත බාරදීම් බාර ගැනීම යන ක්‍රමවේදයක් අනාගතයේ හෝ වර්තමානයේ සිදු කරනවා නම් සිදු කළ යුත්තේ රැගෙන එන මොහොතේ යටත් විජිත රාජ්‍යයේ සිටියා වූ රාජවංශිකයෙක් කරන්නා වූ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියක් තියෙනවා රටවල් 168ක් ඒකට උදව් කරනවා ඒ අනුව තමයි බාර දෙන්නේ ඔය ඔබ කියන්නේ ඔය අයිතියක් තියෙන ඔබට කියලානේ ඔබ තමයි ඉල්ලීමක් කරන්න ඕන කියලානේ ඔය කියන හදන්නේ පැහැදිලිවම නැත්නම් ශ්‍රී ලංකා රජයට ඉල්ලලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා රජය ඇවිල්ලා එංගලන්ත රජයේ මණ්ඩලයක් දෙන්නේ ශ්‍රී ලංකා රජයේ වර්තමාන රාජ්‍යයට පෙර සිටිය සිටියා වූ උරුමකරුවන් හැටියට තමයි එංගලන්ත රජය ක්‍රියා කරන්නේ. පුරාවිද්‍යා කොමසාර ජෙනරාල්තුමා මේක පිළිගත්තද? එතුමාට මම බාර දුන්නා. එතුමාට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මම ලිපි ගොනුව බාර දුන්නා. මම එංගලන්තයේ ඇතුළු විදේශ කෞතුකාගාර 18ක තියෙන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කළ හැකි සියලු පුරාවස්තු. නෑ මම අහන්නේ ඒක නෙමෙයි. මම අහන්නේ එතුමා මේක පිළිගත්තද? ඔව් එතුමා පිළිගත්තා. ඔබ කියන කාරණාව ඇත්ත කියලා පිළිගත්තා. මම එතුමගෙන් අහනවා මේක. එතුමගේ මම කියන්නේ ඔබතුමා අහන්න මේක යට ගහන්න දෙන්න එපා. ඔහු කිව්වොත් එහෙම එකක් නැහැ කියලා මම නැවත බව කැඳවනවා. පැහැදිලිවම. මම රටට ප්‍රකාශයට පත් කරන ඔබ කියන්නේ එමුණොත් බොරුවක් කියන එක. පැහැදිලිවම. චමුදිත මහත්තයෝ මේ ලෝකේ දන්ත ධාතුන් වහන්සේට ලේ උරුමයෙන් හිමිකම් කිය හැකි පුද්ගලයෙකුට ඉන්නේ මේ කීරවැල්ලේ සෙනවිරත්න පමණයි. දැන් අපි දළදා වහන්සේ වන්දනාමාන කරනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පුද පූජා පවත්වනවා. එතකොට දැන් මොකද තියෙන මෙතන ප්‍රශ්නේ? දැන් අලුතෙන් මේ මෙතනට ඇවිල්ලා මේ අලුත් කාරණා
ජනතාවක් එකතු කරන්නේ මොකටද ඇත්තට? මොකද්ද අපි අතරින් කිසි අඩුවක් වෙන්නේ අපි දහස් ගණන් බැතිමතුන් ගිල වැඳ පුදා ගන්නවා. සමුදිත මහත්තයෝ බොහොම සෝචනීයයි ඔබතුමා බොහොම හදවතින් කියන අපි දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන පුද සත්කාරවල අඩුපාඩුවක් නැහැ බොහොම ගෞරවද. මම ඔබතුමාට දන්ත ධාතුන් වහන්සේගේ පුරාණ කීරවැල්ලේ හේමමාලා කුමරියකගේ කුමරියගේ දරු පරපුර කරා වූ පුද පූජා පිළිවෙත ඔබතුමාට කිව්වොත් බොහොම අසරණයි. ඒ කියන්නේ ඔබ කියන උත්සාහ කරන්නේ ඒ පුද පිළිවෙත දැන් කරෙන්නේ නැහැ කියලාද? පැහැදිලිවම. මේ රටේ රාජ්‍ය අභිෂේකය ලැබෙන රටේ රජතුමා පංච ඖෂධයෙන් ඉස්නෑවිය යුතුයි. ඒ කළ යුත්තේ දළදා වහන්සේගේ පාරම්පරික ආරත්තේ ඉන්නා වූ දිවනිලමේවරයා නැත්තම් දාඨා රක්ෂාධිකාරී නැත්තම් දාඨා ශ්‍රී භූපති කියන හේමමාලා කුමාරියකගේ පරපුරේ දරුවෝ. පොඩකින් දිවනිලමේවරයා? එතකොට දියවඩන නිලමේවරයා මේ දෙන්නේද? දියවඩන නිලමේවරයා කියන්නේ නායකරවංශික රජවරුන්ට සහ සිංහල රජවරුන්ට වතුර සපයපු නිලමේවරයා. එතකොට දිවනිලමේ කියන්නේ? දිවනිලමේ කියන්නේ සිංහල රජු දෙක දළදා වහන්සේගේ උරුමකරු. ඒ ඔහු දිවනිලමේ. එතකොට එහෙම කෙනෙක් දැන් නැහැ නේ? ඉතින් ඒ තනතුර මංකොල්ල කාලානේ. ඒක තනතුරට සුදුසු කවුද? ඒ තනතුරට සුදුසුම වෙන්නේ හේමමාලා කුමරියගේ කුසින් උපන් දරු පරම්පරාවේ මීමුණු පුරේක්. ඒතොර කාටද ඒක ලබා දෙන්නේ නේද? ඒක හේමමාලා කුමරියගේ දරු පරම්පරාව වෙච්ච කීරවැල්ලේ රාජවංශිකයන් සතුවයි පවතින. ඒ කියන්නේ ඒක දිවනිලමේවරයා ඔබ විය යුතුයි කියලා ඔබ කියනොත් පැහැදිලිවම. ඔතනට එන්නද මේ කතාව සම්පූර්ණයෙන් හදුවේ? මෙතෙන්ට ආ යුතුයි. මොකද මේ රටට වගකීම්ක් වර්තමානයේ මම හිතනවා වග කියුත්තෙක් හැටියට විවිධාකාර පුද්ගල චරිත රාජ්‍යත්වයට පත් වෙනවා. නමුත් ඔවුන්ගේ අනවබෝධය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක විහිළුවක් කියලා. ඒ විහිළුව නිවැරදි කරන්න ඇහුම්කන් දෙනවා නම් මම මේ වර්තමාන රාජ්‍ය ක්‍රමවේදයේ තියෙනවනේ නීති ක්‍රමවේදය. මම අධිකරණයට කැඳවන්නකෝ. මම අභියෝග කරන්නේ මේ හැම දෙයක්ම අධිකරණයක් හැම විශ්ද ගන්න පුළුවන් කාරණා නෙමෙයිනේ. එහෙමනම් විසඳුමක් දෙන්නකෝ. දැන් ඔබ කියන්නේ දළදා මහන්සියගේ බලය සහ ඔබේ પરම්පරාවේ බලය ඒ රාජ්‍යත්වයේ ප්‍රධානියට අවශ්‍යයි කියන එකද? පැහැදිලිව. මොකක්ද අවශ්‍යතාවය? රටේ රජතුමා සිංහල බෞද්ධෙක් නම් උපතින් බෞද්ධ සිංහලයේ රටේ රජු විය යුතු නම් සිංහල රාජ ව්‍යවස්ථාව එය නම් දළදා රාජකීය ව්‍යවස්ථාව එය නම් උපතින් බෞද්ධ මෞකසකින් පැවතෙන සිංහලයේ රටේ සිංහලයේ රජු විය යුතු නම් දළදා හාමුදුරුවෝ මූලික කරගෙන සියලුවත් පිළිවෙත් කරන්න. ඉතින් ඒක දැන් සිදු වෙලා තියෙනවනේ. දළදා හාමුදුරුවෝ මූලිකව වර්තමානයේ මම කියනවා මොකද අපි මේ රටට ක්‍රමවේදය නිවැරදි කළ යුතු නම් වැරදි ක්‍රමවේදයකට අනුගත වෙලා තියෙනවා අපි නිවැරදික. ඒ ක්‍රමවේදය නොවේ. දැන් අනුගමන වෙලා තියෙන වැරදි ක්‍රම පැහැදිලිව. මොකද්ද වරද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බෞද්ධ ඡන්ද 69 ලක්ෂයකින් දිනුවානේ. එතුමා ගිහිල්ලා එතුමාගේ සත්භාවය මහා සෑ මළුවේ දිවුරුම් දුන්නා. ඉතින් ඒක හොඳයිනේ. හොඳයි. මම නෑ කිව්වේ නෑනේ. හොඳයි. හැබැයි එතුමාට කවුද ඒ ක්‍රමවේ සිංහල ක්‍රමවේදයට අනුබල මේ උපදෙස් දුන්නේ කවුද? නෑ. එතුමා ඊට දින 7කට පෙර ආතුව පංච ඖෂධයකින් නාපිරිසිදු කළ යුතුයි. පෙහෙවත් සමාදන් කළ යුතුයි. අලුයම 4 සිට බුද්ධ වන්දනාව ත්‍රිවිධ රත්නය උදෙසා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට කිරියාහාර දිය නුමුසු කිරියාහාර බත් පාත්‍රය පූජා කළ යුතුයි අභිෂේකයේදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේට බත් පාත්‍රය පූජා කළ යුතුයි. ඉන් අනතුරුව දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව රටේ අභිෂේක ගැන්වුවා වූ ස්වර්ණ අභිෂේකයට පැමිණියා වූ රජුගේ හිසමස්තකයේ තියලා හේමමාලා කුමරියගේ කුසින් උපන් මෙමුණුලුරෙක් විසින් ඒ ආශිර්වාදය කළ යුතුයි. මේ ක්‍රමවේද සිද්ධ වුණේ නැහනේ. දැන් එතනත් ඉන්නේ හේමමාලා කුමරියගේ මීමුණ පුරා කරන්නේ. එතනත් ඉන්නේ ඔබනේ. ඔබට ඒක කරන්න තිබුණා. ඒක ලබා දුන්නා නම් හොඳයි. ඔතනටමනේ ඔබ මේ කතාවේ එන්නේ. ඉතින් දෙයියනේ ඒක තමයි මේ රටේ රාජධානි 10ක් පුරා සිංහලයේ කීරවැල්ලේ પરම්පරාවට සිංහල රජවරු මේ මූලිකත්වයේ දීලා තිබ්බේ. කාලිංග කුමාරවරු සිංහලයේ රජවරු මේ කාලිංග රජපෞරත් සිංහලයේ රජපෞලත් අතර සර විවාහ සරණ බන්ධනේ සිද්ධ වෙන්නේ මෙන්න මේ සුසන්යෝගය. ඉතින් දැන් මේ රුවන්වැලි සෑය මළුවේදී මේක වෙනවා කියලා දැනගත්තාම ඔබට තිබුණා මේ සුගීෂර බණ්ඩාර මහත්මයා දන්නවයි කියලා කිව්වනේ කතා කරලා ජනාධිපතිතුමා පුද්ගලික ලේකම්ට කියන්න තිබ්බනේ. ඉතින් අහලා බලන්නකෝ කීරවැල්ලගේ මැසේජ් WhatsApp වල කොච්චර තියනවද කියලා. වන්නම් මම දැන් පෙන්නන්නම් මගේ ෆෝන් එකේ මේ සුගීෂර බණ්ඩාරට තරංග කියන අනිත් ලේකම්වරයාට ජනාධිපති උපදේශක කමිටුවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්ට මේ දේ කරන්න මෙන්න මේමයි ක්‍රමය කියලා. නමුත් කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැත්තේ අන්තිමට කැරකිලා කොහොම හරි කීරවැල්ලේ પરම්පරාව ඔබ ළඟට මෙනකොට විශ්වාසයෙන් පළුදු වෙනවනේ. ඉතින් දෙයියනේ කීරවැල්ලේ પરම්පරාව කරා වූ ක්‍රියාපිළිවෙතෙන් බැහැර වෙලා මේ ජනතාවට විඳවන්න වෙන ප්‍රශ්න වලට අපි පිහිට වෙන්නේ නැත්නම් අවුරුදු 72ක් බලන් හිටියනේ. ඔබට මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක සහායක් තියනවා කියලාද ඔබ කියන උත්සාහ කරන්නේ? අදෘශ්‍යමාන බලවේගයක් මට අවශ්‍ය නැහැ. බුද්ධ ආදාහන මළුවේ ඉඳලා පුරාවසර 2341ක් දළදා වහන්සේ රැක ආරක්ෂා කරාවේ මේ ඇඟේ දුවන ලේ වල මුතුන් මිත්තෝ
ඒ මුතුන් මිත්තන්ට මට නමින් කයිලා අඬ ගැහුවන් පස්සේ ඒ මුතුන් මිත්තු මාවට කරගන්න අය පිහිට ලැබෙනවා. ඒ කියන්නේ ඉන්නේ අදෘශ්‍යමාන බලවේගයක් ඔබ වටා තියෙනවා කියලානේ. අදෘශ්‍යමාන බලවේගයක් මම ඔබතුමා කිව්වට අදෘශ්‍යමාන බලවේගයක් කියන තැන මම නැහැ. නමුත් පින්වන්ත දෙවිවරු සහ පින්වන්ත මුතුන් මිත්තෝ විසින් මේ යට ගැසු ඉතිහාසයේ හෙලි කරමින් ඉන්නවා කියන එක නම් මට කියන්න පුළුවන්. මොනවද ඔබ වෘත්තියෙන් කරන්නේ? මම ශ්‍රී ලංකා යුද හමුදාවේ මිනුන්දෝරු කටයුතු තමයි කරේ. කපිතාන් බණ්ඩාර මිනුන්දෝරු කපිතාන් බණ්ඩාර මැතිතුමා යටතේ 9 වෙනි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව අය අනුව ඊට පස්සේ 9 වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්තව 2017 අවුරුද්දේ ඉවත් වෙන මොහොත වෙනකන් කටයුතු කරලා තියෙනවා. කෙටියෙන් කියන්න අනාගතයේ රට පිළිබඳව යම් අනාවැකියක් කියන්න පුළුවන්ද? රටට මොනවා වෙයිද අනාගතයේදී? අනාගතයේ සබහාදාමයේ ආශිර්වාදයේ විශ්ව ශක්ති ආශිර්වාදයේ මහදේව මණ්ඩලයේ ආශිර්වාදය නිසැක වශයෙන්ම මේ මොහොතේ ආශිර්වාදයේ ලබාගත හැකි මට්ටමකට තියෙනවා. මොකද ඔබතුමාට දැනෙනවා මේ මාස 3ක රට වහලා තිබුණ කාලපරාසයේ මේ ස්වභාව මේ දහම අපිට ආශිර්වාද කරන හැටි ඔබ දන්නවා. උදේවරුවට වර්ෂාව පතිත වෙනවා, හවස්වරුවට වර්ෂාව පතිත වෙනවා. ඒ ස්වභාව ආශිර්වාදේ. එහෙම නිසා අයේ තැනට දොර මම් පෙති වෙලා තියෙනවා. එහෙමනම් දළදා වහන්සේ මූලික කරත් රාජ්‍ය, මොකද බෞද්ධ රාජ්‍යයක්නේ, වේදිකාවේ හඬ නැගුවට වැඩක් නැහැ. දළදා වහන්සේ මූලික කරත් රාජ්‍යක්‍රම වේදයට යා යුතුයි. ඒ සෙන්කෝලේ නොවේයි, දළදා හාමුදුරුව මූලික කරත් රාජ්‍යක්‍රම වේදයට යා යුතුයි. ආශිර්වාදයේ ලබා ගැනීමට නම් නැත්තම් මීට වඩා ප්‍රතිවිපාක ඉදිරියේදී බොහොම දරුණුයි. බෞද්ධ රාජ්‍ය නායකයෙක් ඉන්නවා, ඔහුගේ අඹේනියත් සිල්වත් විදියට තියෙනවා. මොකද අපේ රාජ්‍ය ව්‍යවස්ථාව පැහැදිලි පුස්කොළ පොතේ තියෙනවා. රජු සහ අඹේනිය දෙදෙනාම සිල්වත් විය යුතුයි. අද ඒක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒ දෙපළම සිල්වත්. ඔබට හැකියාවක් තියෙනවද මේ රටේ පාලකයෝ කිසියම් තැනකට යොමු කරවන්න? එමණි බලයක් තිබෙනවද? මට මගේ පරම්පරාවේ ක්‍රමවේදයේ කිව්වහම සියලු දෙනා අනුගත වේ. දිනකට එක බත් පාත්‍රය බැගින් දළදා හාමුදුරුවන්ට අමාත්‍ය මණ්ඩලයේ එක අමාත්‍යවරයා ගානේ පූජා කළ යුතුයි. දළදා ව්‍යවස්ථාව ගන්න කියන්න 1853 ජෝන් ඩොයිලිගේ දළදා ව්‍යවස්ථාව පත්තකට දාලා 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දළදා ව්‍යවස්ථාව ක්‍රියාවට ගන්න කියන. අද ඒ දළදා ව්‍යවස්ථාව පැත්තකට දාලා තියෙනවා. එකල රාජවංශිකයෝ බේ කරන්න පුළුවන් ආකාරයේ දක්ෂියෝ හිටියා. එවැනි වැඩකාරෝ දනොත් ඉන්නවද? පැහැදිලිවම. කොහෙද ඉන්නේ? 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ උපදේශක සංඝරාජ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරු, කීරවැල්ලේ සීලවති කුමාරිහාමිගේ දෙවැනි පුතා වීරසුන්දර ජයබණ්ඩාර පැවිදි වෙනවා තොටගමුවේ ශ්‍රී රාහුල නමින්. ඒ මගේ මුත්තණුවන්. උන්වහන්සේගේ ශාස්ත්‍රය අදටත් අපේ පරම්පරාවේ අපේ ප්‍රශාන්ත තිසේරා මැතිතුමා. ප්‍රශාන්ත තිසේරා මැතිතුමා කරගෙන එනවා. ඒ මගේ මම ආඩම්බරෙන් කියනවා. මම මොකද මම තනි වෙලා නැහැ. කොහෙද ඔහු ඉන්නේ? ඔහු මම බස්නාහිර පළාතේ. මම ඔහුගේ ගම් ප්‍රදේශයේ කියනට වඩා මම බස්නාහිර පළාත මූලික කරගෙන තමයි. ඔබට පුළුවන් ද ඔහුව මට මුණගැස්වන්න? අනිවාර්යයෙන්ම. මේ ඉදිරි දින 2-3 ඇතුළත? පැහැදිලිවම. බොහොම ස්තුතියි. එහෙනම් අපි රොෂාන් තිසේරා එහෙම නේද කිව්වේ? ප්‍රශාන්ත තිසේරා. අපි ඔහු සමග ඊළඟට හමු වෙන බලාපොරොත්තු වෙනවා. මෙතුමා කිව්ව කාරණා සංවාදයේ විවෘතයි, ආందోళනාත්මකයි, විවාදාත්මකයි. ඒ කරුණු පිළිබඳව යමෙක්ට එකඟතාවයක් නැත්නම් අපිට කතා කරන්න. ඒ වගේම මැතිතුමනි තව එක දෙයක් කියන්න තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ කොරෝනා ව්‍යසනයේ ආරම්භයත් එක්කම දළදා මාලිගාවෙන් රුපියල් කෝටියක මුදලක් වර්තමාන ජනාධිපතිවරයාට දියවඩන නිලමේවරයා විසින් පරිත්‍යාග කළා. සමහර විට මෙතන දියවඩන නිලමේවරයාගේ අනවබෝධය විය හැකි. මම මේ කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ලෝකවාසි බෞද්ධ ජනතාවගේ නොදන්නා කාරණයක් සහ මහා සංඝරත්නයේ දන්නවත්ව හෝ නොදැනුවත්ව වෙන්නව කාරණයක් දැනුවත් කිරීම පමණයි. ඒක මගේ පරපුරේ යුතුකමක්. දළදා වහන්සේ උදෙසා පූජා කළා වූ කිසිදු පඳුරු පා කුඩමක් රජුගේ භාණ්ඩාගාරයේ වෙත පරිත්‍යාග නොකළ යුතුයි. දළදා භාණ්ඩාගාරයේ සතු සියලු පරිත්‍යාග ලංකාවේ ඉදිකලා වූ වෙහෙර විහාරස්ථාන සහ මහා සංඝරත්නයේ සුඛ විහරණ උදෙසා පමණයි. යම් ව්‍යසනයකදී ඒ දළදා ව්‍යවස්ථාව 4 වෙනි පරාක්‍රමබාහු කුරුණෑගල රාජධානී ලියන්නේ යම් ව්‍යසනයක් පැන නැගුණු අවස්ථාවේදී රජුගේ භාණ්ඩාගාරයේ අහේනියට පත් වූ විටක දළදා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රයෝගේ කරගත හැක. නමුදු මාස 6ක් ඇතුළත 100% පොලි අනුපාතය මත දළදා භාණ්ඩාගාරයෙන් ලබා ගත්තා වූ ප්‍රතිපාදන නැවත පියවිය යුතුයි. එහෙම නැතුව මේක ලබා ගන්න බෑ. ඔව් මම හිතනවා ජනාධිපතිවරයා මේ දේ දන්නවද? ජනාධිපතිවරයාව දැනුවත් කරාද? දියවඩන නිලමේවරයා නම් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද එතුමා මටම කිව්වා දළදා වහන්සේගේ ඉතිහාසයවත් මම දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න කිරවැල්ල මල්ලි කියලා මීගස් කුඹුරියෝ ගැනලා තමයි ගැටලුව නිරාකරණය කරේ. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන දන්නවා ඇති. මොකද එතුමා මම අධ්‍යයනය කරන පුද්ගලෙක්. එතුමා බොහොම පින්වන්තෙක්. මේ පින්වන්තයාට මේ රට ගොඩනගන්න නම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගේන්න ඉඩ හසර සලසා දුන්නොත් මම ඒකාන්ත වශයෙන්
මේ රට ගොඩනගන්න ශක්තිය වෙනවා. මේ කාරණා ඉදිරියටත් සංවාදයට ලක් කරමු. විවාදාත්මකයි, ආන්දෝලනාත්මකයි, සංවාද සම්පන්නයි. එනිසා මේ සියලු දේවල් සංවාදයට ලක් කරලා අනාගතේ මේ කාරණා විවෘත වේදිකාවක් තුළ අපි කතා කරමු. බොහොම ස්තුතියි. හොඳයි, තෙරුවන් සරණයි.